මේ ආණ්ඩුව බලයට ආවේ ජාතික ජාතීන් අතර සංහිඳියාව ඇති කරනවා කියලා. වසර එකමාරක් සංහිඳියාව ව්‍යාපෘති ක්‍රියාත්මක කරාට පස්සේ මෙතෙක් නොවූ දෙයක් යාපනයේ විශ්වවිද්‍යාලයේ සිද්ධ වෙනවා නම් ජනවර්ග ජාතිය සිංහල වීම නිසා පහර කැමට ලක් වෙනවා නම් එයින් කියවෙන්නේ ආණ්ඩුවේ සංහිඳියාව ව්‍යාපෘති අසාර්ථකයි කියන නිසා. ඒස ජනාධිපතිතුමනි අගමැතිතුමනි කෝටි සංඛ්‍යාත ධනයක් වැය කරමින් ඔබ කරගෙන ආපු සංහිඳියාව ව්‍යාපෘතිය ගැන ආපහු හැරිලා බලන්න. අපි මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක කරපු සංහිඳියාව ව්‍යාපෘතියට හැමෝම විවේචන එල්ල කරත් ඒ යුගයේ මෙවැනි දේවල් යාපනයේ විශ්වවිද්‍යාලේ කවදාවත් සිද්ධ වුණේ නැහැ. 2009 මැයි මාසේ 19 වෙනිදාන් පස්සේ උතුරේ බෝම්බයක් තියා ආණ්ඩුවට එරෙහිව ජනතාව අතර සාමයට සමගියට එරෙහිව රතිඤ්ඤකරලක්කක් පත්තුනේ නැහැ. මේ සියල්ල සිදු වෙන්න ගත්තේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ. අපි දැක්කා පොලිසිය වට කරනවා. උසාවි වලට ගල් ගහනවා. එතකොට මේ උතුරේ ඇති වෙලා තියෙන මේ අලුත් ප්‍රවණතාවය වෙන කිසි දෙයක් නෙවෙයි ආණ්ඩුවේ සංහිඳියා ව්‍යාපෘතියේ තිබෙන අසාර්ථකභාවයයි ඔවුන් ඒ සඳහා අනුගමනය කරලා තියෙන පියවරයන්ගේ තියෙන නිර්ර්ථකභාවයයි. බැසිල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගැනීමට හේතු කාරණය බැසිල් රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය අරමුදල් භාවිතා කරලා ඒ වගේ රාජ්‍ය අරමුදල් භාවිතා කරලා රාජ්‍ය ආයතනයකට උපකරණ ලබා දීම අප නොදිය යුතු වරදක් නම් වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරු රාජ්‍ය අරමුදල් භාවිතා කරලා සාමාන්‍ය පුරවැසියන්ට බාණ්ඩ බෙදා දීම ඊට වඩා බරපතල වරදක්. මේ ආණ්ඩුවේ ඇමතිවරු අපිට යෝජනා කරන්නේ මේ ආණ්ඩුව පෙරළුණාම සමස්ත ඇමති මණ්ඩලයේම ජීවිතාන්තය දක්වා සිරගත කළ යුතු බවයි. මේක තමයි ප්‍රශ්නේ. මේ රටේ දණ්ඩ නීති සංග්‍රහයන් තුනක් තියෙනවා. එක දණ්ඩ නීති සංග්‍රහයක් කොළ පාටයි නිල් පාටයි. ඒකේ ඒ දණ්ඩ නීති සංග්‍රහය අනුව සාක්ෂි තිබ්බත් ආණ්ඩුව අය වරදක් කරලා නැත්තම් වරදක් කළොත් අත්තරංගුර ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. තව එකක් තියෙනවා නිල් පාට රතු පාට කහ පාට අපට උරුම දණ්ඩ නීති සංග්‍රහය. ඒ දණ්ඩ නීති සංග්‍රහය අනුව නම් සාක්ෂි ඇතත් නැතත් පුංචි පැමිණිල්ලක් ලැබුණු ගාම අත්තරංගුර ගන්න. ඊළඟ එක කළු සුදු දණ්ඩ නීති සංග්‍රහය මේ රටේ සාමාන්‍ය ජනතාවට අදාළ දණ්ඩ නීති සංග්‍රහය. ඒක හැටියට සාක්ෂි තිබුණොත් අත්තරංගුර ගන්නවා, සාක්ෂි නැත්තම් අත්තරංගුර ගන්නේ නැහැ. අර්ජු මේ රටේ නීතියේ ක්‍රියාත්මක කිරීමෙන් වංචා දූෂණ යන හොයන්න ආණ්ඩුවට සැබෑ වුමනාවක් තියෙනවා. පළමුවට අත්තරංගුර ගත යුත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මේ රට කරපු හානිය මෑත ඉතිහාසයේ කිසිම පුද්ගලෙක් කළා නැහැ. මම විතරක් නෙවෙයි කියන්නේ. මොකද දේශපාලන මතවාදයක් නෙවෙයි. ආණ්ඩුවේ අංක එකේ පුරවැසිය වෙන ජනාධිපතිතුමා පිළිගන්නවා අර්ජුන් මහේන්ද්‍රන් වැරදි කියලා. රාජ්‍ය සේනාරත්න ඇමතුමා පිළිගන්නවා අර්ජුන් මහේන්ද්‍රන් වැරදි කියලා. පාච රණව කැමතිතුමා පිළිගන්නවා අර්ජුන් මහේන්ද්‍රන් වැරදි කියලා. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ විතරක් නෙවෙයි. තාමත් අගමැතිවරයෙක් උපදේශක විදිහට කටයුතු කරනවා. ඒ නිසා පාට කණ්ණාඩි වලින් හොරු වැල්ලීම නතර කරන්න කියලා අපි ආණ්ඩුවට ඉල්ලා සිටිනවා. ආණ්ඩුවය කොළ පාට කණ්ණාඩි ගලවලා PVS-ෙන් හොරු දෙස වැළුවොත් පළවෙනිම අල්ලගන්න වෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්. ඊළඟට ඉතින් ගල්වැංගුරු වංචාවට වගකී යුතු ආණ්ඩුවෙම ඉන්න ඇමතිවරු. ඒක රට පාලනය කරන්නේ කාගියටද මේ විදිහට බලද්දි? අද රටට වෙලා තියෙන්නේ ආණ්ඩි පස් දෙනාගේ කැඳහැලියක් වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිතනවා එතුමා තමයි මේ රටේ නායකයා කියලා. හැබැයි අගමැතිතුමා හිතනවා නෑ, එයාව පත් කරගත්තේ මට ඡන්ද ඉල්ලන්න බැරි ඉඳ ඒ නිසා මමයි මේ රටේ නායකයා කියලා. දෙන්න දෙපැත්තට කඹා දින හින්දා තමයි අගෝස්තු 17 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණේ තියලා සැප්තැම්බර් 2 වෙනිදා වෙනකන් ඇමති මණ්ඩලය පත් කරගන්න බැරි වුණේ. සැප්තැම්බර් 23 වෙනිදා වෙනකන් අමාත්‍යාංශ අතර විෂයන් බෙදන්න බැරි වුණේ. ජූලි 1 වෙනිදා ලංකාවට උදා වුණේ මහ බැංකු අධිපතිවරයෙක් නැතුව. දෙන්නයි කඹය දීලා නිසා. ඒ දෙන්න විතරක් නම් මදයි. චන්ද්‍රිකා නෝනේ හිතනවා දෙන්න එකතු කරන කපුගම කරේ මම නිසා මට ඕන විදිහට ලංකාව පාලනය වෙන්න ඕන. ඉන්දියාව හිතනවා මේ වැඩේට ගුරු උපදෙස් දුන්නේ අපි. ඒ නිසා ඉන්දියාවට ඕන විදිහට ලංකාව පාලනය වෙන්න ඕනි, එක්ටා වෙන්න ඕනි, හනුමා පාලම හදන්න ඕනි කියලා කියන්නේ ඒ නිසා. ඇමරිකාවේ අතර හිතනවා මේ ව්‍යාපෘතියට සල්ලි දැම්මේ අපි, CIA-ගේ අද්දකීම් දැම්මේ අපි. ඒ නිසා ලංකාව පාලනය වෙන්න ඕනි ඇමරිකාවට ඕන විදිහටයි කියලා. එතකොට ඒ නිසා තමයි යුද අපරාධ අධිකරණේ ෆෙඩරල් ව්‍යවස්ථා වගේ දේවල් ආණ්ඩුවේ න්‍යායපත්‍රයේ ඉහළින්ම තියෙන්නේ. ඒතර මේ ආණ්ඩි පස් දෙනාගේ කැඳ හැලිය බවට අද ලංකාව පත් වෙලා තිබෙනවා.